හිතවතුනි, අද මේ ශ්‍රී ලංකාවේ සිදුවෙන විපත්තිය දිහා බලලා බොහෝ අය කියන දෙයක් තමයි මේක දේව ශාපයක්. දැන් ඒ ඉදිරියේ අපි කොහොමද ක්‍රියා කරන්න ඕන? මොකක්ද මේ දේව ශාපයට හේතුව? ඒ ගැන අපි බලන්නට ඕන. දැන් විශේෂයෙන්ම අපි අද ගොඩාක් රූපවාහිනිය තුල දකින්නවා ජනතාව ගිහිල්ලා රජයට සාප කරනවා, අරයට සාප කරනවා, මෙයාට සාප කරනවා. මේක හොඳ දෙයක් නොවේ. සාපය කියන එකත් එක්ක අපට සෙල්ලම් කරන්න බෑ. ඒ නිසා මම ඔබ හැම දෙනාගෙන්ම උදක්ම ඉල්ලනවා, මොන විපත්තිය සිදු වුණත් කිසිම කාරණාවක් නිසා කෙනෙකුට සාප කරන්න යන්න එපා. අපට ශුද්ධ දේව වචනය තුළින් යේසුස් වහන්සේ උගන්වා තිබෙන්නේ ඔබේ සතුරාට සාප කරන්න නෙවෙයි, ඔවුන්ට ප්‍රේම කරන්න. දැන් මේක ලොකු ප්‍රශ්නයක්. මම දන්නවා ඒ තරම් පීඩාවක් අපට ඇති වෙලා තියෙන. නමුත් මොනම පිළිවෙලකින්වත් සාපය පාවිච්චි කරන්න එපා මේ භයානක අවස්ථාවේ. ඒ විතරක් නෙවෙයි, අද අපට දකින්ට ලැබෙනවා මිත්‍යා දෘෂ්ටික මත පිටිපස්සේ දුවන දේශපාලඥයන්. දැන් අපේ රටේ ප්‍රධාන ආගම් හතරක් තියෙනවා. මේ ආගම් හතර හොඳටම ඇති අපේ රටට. මේ ආගම් හතරෙන් උගන්වන ධර්මය පිරිසිදු ධර්මයක් ලෙස උගන්වනවා නම් ඒ ධර්මයට අනුකූලව ජනතාව ජීවත් වෙනවා නම් දේශපාලඥයනුත් ඒ තමන් අදහන ධර්මයේ හරියට පිහිටා ඔවුන් ඒ ධර්මය පමණක් අනුගමනය කළ යුතුයි. දැන් ධර්මයේ පිහිටා සිටිනවා කියන්නේ මේ ජනතාවට පේන්න රූපවාහිනී කැමරාවල් වලට පේන්න අර දේ මේ දේ කිරීම නොවේ. ආගමික සිද්ධස්ථාන වලට යන එක නොවේ. ධර්මය කියන්නේ ඊට එහා ගිය අපේ ජීවිතයට අභියෝග කරන්නා වූ කාරණාවක්. අපේ වැරදි අපටම පෙන්වා දෙන දෙයක්. අද කනගාටුවකට වගේ තමන් වැරදි කර කර දේශපාලඥයන් ධර්මිෂ්ඨ මිනිසයන් වගේ ධර්මය අනුගමනය කරන අය වගේ පෙන්වන්න හැදිනවා. මේවට රැවටෙන්න එපා. ඔබ කුමන ආගමක්ද අදහන්නේ? ඔබේ ධර්මය තුල ඔබ පිහිටා සිටින්න. පිරිසිදු ධර්මයට පමණක් සීමා වෙන්න. අද අපට තියෙන ලොකු ගැටලුවක් තමයි මේ මිත්‍යා දෘෂ්ටික මත සහ මිත්‍යා දෘෂ්ටික අන්ධකාර බලවේගයන් පස්සේ අපේ දේශපාලඥයන් දුවනවා. හැම පක්ෂෙම බොහෝ දේශපාලඥයන් මේ මිත්‍යා දෘෂ්ටික මත කෙරෙහි රඳා පවතිනවා, බලයට එන්න සහ බලයෙන් අනිත් අයව පහ කරන්න සහ බලයේ රැඳී සිටින්නට. මේක හරි භයානක දෙයක්. මන්ද මිත්‍යාව පිටිපස්සේ යමෙක් දුවනවා නම්, විශේෂයෙන් පාලකෙක් මිත්‍යාව මත රඳා සිටමින් තමාගේ දේශපාලන ජීවිතය මෙහෙවනවා නම් ඒකේ භයානක බලපෑම, ඒ අන්ධකාර බලවේගය පාවිච්චි කරලා අපි කරන දේවල් වල බලපෑම ඔවුන්ට විතරක් නෙවෙයි ජනතාවටත් ලැබෙනවා. මේක හරි කනගාටු දායක දෙයක්. ජනතාවක් හැටියට අපි අපගේ දේශපාලඥයන්ට කතා කරන්න ඕන කරුණා කළා ඔබ අදහන ධර්මය පිරිසිදුව අදහන්න. මේ මිත්‍යා මත ගෙනල්ලා මේ දේශපාලනය කරන්නට යන්න එපා. ඉතාම කනගාටුයි. ඉතාම වන්දනීය වූ පූජනීය වූ ස්ථානයන් වලදී පව මිත්‍යාව පාවිච්චි කරලා තියෙනවා, බලයට එන්නට හෝ බලයෙන් රැඳී සිටින්නට හෝ අනිත් අයට බලය නොදී සිටීමට. ශුද්ධ බයිබලයේ අපට උගන්වනවා මිත්‍යාව පස්සේ දුවන මිනිසයා මෝඩයෙක් බව. මිත්‍යාව පාවිච්චි කරලා කටයුතු කරන තැනැත්තා දෙවියන් වහන්සේ පිළි නොගන්නා බව. එය දෙවියන් වහන්සේගේ උදහසට ලක්වෙන
කාරණා. නමුත් හිතුනුවන් හැටියට අපි ඒ වගේම දන්නවා. මිත්‍යාව පස්සේ දුවන කෙනෙක් සිටිනවනම් එයාට කැඳවීමක් තියෙනවා. ඒ මිත්‍යාව අතහැරලා දෙවියන් වහන්සේ කෙරෙහි පමණක් තමාගේ ඇදහිල්ල පවත්වන්න. මෙතන දීමා කියන්න ඕන යමෙක් තමාගේ ධර්මය මත පමණක් රැඳී සිටින. එම නැත්නම් කිතුනුවන් හැටියට තමන් විශ්වාස කරන ජීවමාන යේසුස් වහන්සේ කෙරෙහි පමණක් රැඳී සිටීම අත්‍යවශ්‍යයි. විශේෂයෙන් කිතුනුවන් හැටියට අපි මේ වෙලාවේදී මේ චතාරික කාලයේදී අපේ රටට සිදුවුණා වූ මේ විපත්‍ය දිහා බලලා තේරුම් ගනිමු. අපේ රටේ නායකයන්, දේශපාලඥයන්, ජනතා නියෝජිතයන් සහ ජනතාව මිත්‍යාව පටුපස්සේ දුවලා අද විශාල විපත්‍ය අපේ රටට ඇවිල්ලා තියෙනවා. නමුත් බලාපොරොත්තු නැති කරගන්න එපා. දෙවියන් වහන්සේගේ සමාව අපේ රටට අයිති. එය ලැබෙනවා. උවමනා කරන්නේ මිත්‍යාව පසුපස්සේ යන එක නවත්තලා පසුතැවිලි වෙලා ජීවමාන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල ලැබෙන පව්කමාව අපේ දේශයට, අපගේ ජනතා නියෝජිතයන්ට, රාජ්‍ය නායකයන්ට ලැබේවා කියා අපි මේ කාලයේදී යාඥා කරමු, ප්‍රාර්ථනා කරමු. අපේ රටට ශාපය නොවේ, දේව ආශිර්වාදය දෙවියන් වහන්සේ ගෙන එනවා නොඅනුමානයි. අපි ඇදහිල්ලෙන් එය පිළිගෙන ඒ විශ්වාසය තුළ මේ රට මුදවා ගැනීමට අපි හැම දිනම ක්‍රියා කරමු. ඔබට ජේසු පිහිටයි.